සමන්තා චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අත්ථිකායෝතිරාපනස්සතිපත්තිපත්තිතාවෝතියාවදීවඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරතිනචිකින්චිලෝකේ උපාදියතිති සද්ධාබුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මඟ ධර්ම දේශනා මාලාව සකස් වෙන්නේ අපි ඉගෙන ගන්න කරුණු අපේ ජීවිතයට ප්‍රායෝගිකව භාවිතා කිරීම සඳහා අපේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සාකච්ඡා කරන්නයි. ඒ මොකද නිවන් මඟ කියන්නේ ආරස්ථායක මාර්ගයයි. ආරස්ථායක මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ භාවිතා කරන්න කියලයි. ඒ කියන්නේ පාවිච්චි කරන්න ඕන දෙයක්. පාවිච්චි නොකර පාවිච්චි කරන්න ඕන දේ පාවිච්චි නොකර ළඟ තබා ගැනීමෙන් ඒ පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ලබා ගන්න බෑ. ආරස්ථායක මාර්ගයේ භාවිතා කිරීමෙන් අපිට කෙලෙස් නැති කරගන්න පුළුවන්. එතකොට භාවිතයට ගන්නේ නැතුව අපි ඒක දැනගෙන කතා කර කර විතරක් හිටියට හරියන්නේ නැහැ. ආරස්ථායක මාර්ගයේ භාවිතා කරන්නේ ඒ ආරස්ථායක මාර්ගය ගැන මුලින්ම සඳහන් කරලා තියෙන තැන්වල තියෙන්නේ කොහොමද? ලෝකෙට පළවෙනි වතාවට ආරස්ථායක මාර්ගයේ හෙළිවුණේ ධම්මසක්කත්ත සූත්‍රයෙන්. මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති කියලයි. චක්කුසේ ඇති කරන නුවණැස ඇති කරන කියන අර්ථයෙන්. චක්කුකරණී, ඥානකරණී නුවණ ඇති කරන, ඥානය ඇති කරන නම් ඉතින් තියෙන ඥානය වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් නැති නුවණ ඇති කරන. අද අපිට අපේ ජීවිතය ගැන මේ පංච උපාදානස්කන්ධය ගැන නැති නුවණ ඇති කරන මාර්ගය ආරස්ථායක මාර්ගය. ඒක නේද භාවිත කරන්න ඕන එක. ඒකින්ද අපි ප්‍රායෝගික පැත්තක් සාකච්ඡා කරන්න ඕනේ. අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ සතර කමඨහන පිළිබඳවයි. සතර කමඨහන කියන්නේ බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියලා කියන භාවනා හතරටයි. මේ භාවනා හතරට කියනවා චතුරාර්යක භාවනා කියලා. කොහොමද ආරක්ෂා කරන්නේ? සිතයි ආරක්ෂා කරන්නේ. සිත ආරක්ෂා කරන භාවනා හතරක්. මේ හතර හරියට වර්ධනය කරොත් කෙනෙකුට තමන් කරගෙන යන භාවනාවකින් ඔය හතරෙන් එකකින් හෝ වෙනත් භාවනාවකින් පහසුවෙන්ම ප්‍රථම ධ්‍යාන ආදී මට්ටමකට පත් වෙන්න පුළුවන්. ලකෝ චිත්ත සමාධියකට එන්න පුළුවන්. ඇයි? වැඩියෙන්ම මේ සමාධියේ ඉන්නකොට හිත විසිරෙන්නේ ඔන්න භාවනා හතරෙන් ලැබෙන ප්‍රයෝජනේ අපි ලබා ගන්න නැති හින්දා. බලන්න අසුභානුස්සතිය අවශ්‍ය වෙන්නේ රාගාදී චිත්තාරණ මේ ශරීර සුභ වශයෙන් දැක ශරීර පිටිපස්සේ අපි දුවනවා. එතකොට කෙනෙක් කියයි වයසකට එනං එක නැහැ නේ කියලා. නැහැ තියෙනවා. නේද? වයසට ගියත් තමන්ගේ දරුවෝම තමන්ගේ මුණුපුරුත ශරීර මනුස්ස ශරීර සුභ වශයෙන් ගැනීම. ඒවා හොඳයි, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා ගන්න ඒවා ගැන අපේ මනසට වැටෙන්නේ නැති හින්දා. ඊළඟට ඒ කියන්නේ මේ ඉන්න ශරීර ගැන ඇති වෙන තද බල පැදීම. ඊළඟට තරහ යන එක. ඒ වැඩියෙන්ම පීඩාවෙන් ඉන්නේ තරහ යන එකෙන්ද නැද්ද? නේද? හැමෝම කියන්නේ මොකද්ද? ඔය මට මේ තරහ යන එකනේ අප්පා හොඳ නැත්තේ. නේද? තරහ යන එකනේ. ඔක්කොමලා එකම ප්‍රශ්නකින් ඉන්න තරහ යනවා කියලා. ඉතින් ඇයි එහෙම කී කියන්නේ?
ඒක කිසි නෑ මං තරහ ගන්න නැතුව හිටිනවා කියලා දස්මිටි කියලා විතර තරහ නැති වෙන්නේ නෑ එහෙනම් තරහ නැති කරගන්න ක්‍රමයක් දේශනා කළා තියෙනවා ඒක භාවිත කරන්න ඕනේ තරහ කියන්නේ අසනීපයක් නම් ඒකට අදාළ බෙහෙත් ටික බොන්න ඕනේ ඒක භාවිත කරන්න නැතුව තරහ නැති වෙන්නේ නෑ ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපිට මේ ලෝකය හැමදාම තියාගන්න පුළුවන් කෙනෙක්ගේ වෙනස් වීමක් දෙයක වෙනස් වීමක් දැක්කම හරියට පීඩාවටපත් වෙනවා අපේ හිත ආන්ගේ රෝගයට බෙහෙත් තමයි මරණ සතිය තියෙනවා නම් ඊළඟට ශ්‍රද්ධාව මාධිකම හින්දා අපි මේ ධර්මයේ පිහිටන්නේ නැහැ. ඒකට තියෙන බෙහෙත් තමයි මූලික වශයෙන් බුද්ධානුස්සතිය. එතකොට ඒ වගේ භාවනාවන් වර්ධනය කරනකොට අදාළ අපේ හිතට කෙලෙස් ඇතුල් වීම සඳහා තියෙන ඉඩකඩ ගොඩාක් අඩු වෙනවා. එතකොට අපේ හිතට කෙලෙස් උපදින්නේ නැති වෙලා යනවා. ඒ ඇතුල් වෙන්නේ නැති වෙලා යනවා. ඉතින් හිත පිරිසිදුව තියාගන්න පුළුවන්. ඒකට කියනවා චිත්ත විසුද්ධිය කියලා. මෙන්න මේ හතර කෙටියෙන් මම එකයි හතර මතක් කරේ. ඒකෙන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ අසුභ භාවනාව ගැනයි. අසුභ භාවනාව සිද්ධ කරන කෙනෙකුට මානසික සිද්ධ වෙන වෙනස පිළිබඳව යම් විස්තරයක් යම් කොටසක් අපි ඊයේ දවසේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරා. දැන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ කොහොමද අපිට දැන් තියෙන අසුභ භාවනාව කරනකොට තියෙන බොහෝ ගැටලු කිහිපයක් තියෙනවා කෙනෙක්ගේ ගැටලු හින්දා මේක අතහැරලා දාන ගතියක් තියෙනවා විශේෂයෙන් තරුණ අයට කරන්න වෙන්නේ නැහැ වයසකට ඕනේ නැහැ කියලා කියනවා ඊළඟට දැන් කෙස්ලොන් නියදත් ආදී පිළිකුල් වශයෙන් මෙහි කරපුවාම දැන් කියනකොට දැන් ඉතින් අපි මේ ශරීරය දකින්නකොට බොහොම හොඳයි නේද නමුත් ශරීරය දකින්නකොට කියලා මතක් වෙනවා නම් සේම මතක් වෙනවා නම් සොතු මතක් වෙනවා නම් වරුණි මතක් වෙනවා නම් ඒක හරි අපහසුනේ ජීවත් වෙන්න ලෝකේ ජීවත් වෙන ආයත මේක හරියන්නේ නැද්ද කියලා හිතෙනවා ඒ වගේ නොයෙකුත් විෂම වූ මත තියෙනවා මේක මේවා දිහා පිටින් ඉඳන් බැලීම නිසා ඊළඟට මේක නිවන් දකින්න පුළුවන් එකක් නෙවෙයිද කියලා කියන සමහර ලාවට දැන් සමහර අය මෙහෙමත් කියනවා කේසා ලෝමා නකා දන්තා තතු මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජං ආදී වශයෙන් තියෙන්නේ සම්මත කරගත් දේවල් කේස් කියන්නේ සම්මත කරගත් දේවල් ලොම් කියන්නේ සම්මත කරගත් දේවල් නී කියන්නේ සම්මත කරගත් ඒවා ඇත්තටම ඒවා පරමාර්ථද පළවෙනි එක තමයි ඇලීම් අයින් දැන් අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට මනුස්ස ශරීරයක් ශරීර දැක ඇලීම් තියෙනවා නේද නැවත දැකීමේ අපේක්ෂාවෙන් ඉන්න ස්වභාවය තියෙනවද නැද්ද නේද නැවත දැකීම විතරක් නෙවෙයි ශරීර දැකීමේ අවශ්‍යතාවය වලින් ඉන්නවද නැද්ද අපිටත් තියෙන ශරීරය තමන්ටත් තියෙන ශරීරයක් ඒ වුණාට මේක මහා පුදුම විකාරයක් කියන්නේ ශරීර දැකීමේ අවශ්‍යතාවයකින් උදේ නම් හඳ යනවා නේද ඒකෙම තමයි දැන් බලන්න රූප වාහිනිය වල තියෙන එක සම්දර්ශන එක නාට්‍ය එක දේවල් ලස්සන අය ලස්සන තැන් වල ලස්සනට ඇඳගෙන ලස්සනට නටනට ලස්සනට කතා කරත් නේද ඒවා දකින්න හරි කැමති මොකද නේද අහවල් කෙනා ලස්සනයි කියලා ඉතින් ඒවා දැකීමේ කුතුහලයෙන් ඒවා දැකීමේ අවශ්‍යතාවයකින් නිබඳව පෙළෙනවා. මනුෂ්‍යෙක් විදිහට ඉදිරිපත් අපි මනුෂ්‍ය ශරීර දැකීමේ අවශ්‍යතාවයකින් ඉන්නවා. ඉතින් ඒක නිබඳව අවිවේකයි. හැම වෙලේම ඒ විතරක් නෙවෙයි. සමහර ශරීර උපාදාන වෙලා අපිට. ඒ උපාදාන වෙච්ච ශරීර නොදකම ඉඳ බැලුවත් එකපත් වෙනවා. නේද? එතකොට මේ තත්ත්වයන් යටතේ හැම වෙලේම සමහර ශරීර හැම වෙලේම දකින්න ඕන සමහර ඒවා පොදු වශයෙන් දකින්න ඕන. එතකොට කොහොමද දැකීමේ ආසාවකින් පෙළමින් ඉඳලා දන්න දවස් ඉඳන් එහෙම ඉඳලා ජීවත් වෙලා මැරෙන්නේ කොහොමද? මරණ ගන්න වෙලාවෙත් තව චුට්ටක් හරි බලා ගන්න තියෙනවා කියලා තමයි ඉන්නේ. කියනවත් එක්කනේ. අනේ මගේ ලොකු දුවට එන්න කියන තව එක සැරයක් බලලා ඇද්දේ පියාගන්න. මේ තණ්හාවෙන්ම ඉපදිලා තණ්හාවෙන්ම ජීවත් වෙලා අතෘප්ති කරම ඉපදිලා අතෘප්ති කරම ජීවත් වෙලා අතෘප්ති කරම මැරලා යනවා. ඉතින් ඒකින්ද නැවත නැවත මේ භවයන් නොයෙකුත් භවයන් සකස් වෙනවා. පිළිගන්නවද? නේද? ඒක එහෙමයි. ඉතින් මෙන්න මේ தත්වයන් වලින් අතමෙදෙන් තමයි මේ ක්‍රමානුකූලව අපේ හිත මේ ශරීර වලට තියෙන මේ ගැටි අයින් කරන්ද තමයි මේ භාවනාවලින් යහපතක් වෙන්නේ. ඉතින් පැහැදිලිවම
ඉස්සරහා ශරීරය දැකලා කෙස්ලොම් නියදස් සම්මස් නහරයට ඇත මිදුරු ආදී ගැන ඉස්සලම් පේන තියෙන කෙස්ලොම් නියදස් සම්මස් කෙස්ලොම් නියදස් සම් කියලා මේ පේන තියෙන දේ විතරක් අරමුණු වෙන අපිට භාවනාව වර්ධනය කරගන්න කෙනෙකුට අපි ඊයේ සාකච්ඡා කරා දැන් මගේ දිහා බලපුවම හැමනි පේන්නේ නේද එතකොට කොණ්ඩෙ තිබුණා නම් කෙස් පේනවා නේද ලොම් නිය දත් හොරිගෙන පේන්නේ නේද ඔය ටික තමයි ඒවා අල්ලන්නේ හරිද නමුත් අපි ඊයේ සාකච්ඡා කරා මේ බලපුවම දැන් අර අට්ඨික සංඥාව වර්ධන කෙනෙකුට මෙහෙම බලනකොට ඇටසැකිලි දක්වාම සිත යනවා අසුභවහනා වර්ධන කෙනෙකුට මෙහෙම කෙනෙක් දිහා බලනකොට හොඳට වර්ධනය කරා නම් මස් දක්වා හිත යනවා තේ දක්වා හිත යනවා මෙතන ලේ මස් නහර ඇට මිදුළු ඒ වයින් ස්පිරිත් ශරීරයක් කියලා නිබඳ අරමුණු වෙනවා ශරීරයක් දැකෙද්දී නිබඳ අරමුණු වෙනවා මම අපි ඊයේ දවසේ ධර්ම දේශනාවේදී ඒක ඔප්පු කරලා පෙන්නවා දැන් අපිට ඕනම් බලාගත්ත හැකි එහෙම එකක් මේ නේද මොකක් හරි පෙට්ටියක දාලා තියෙන ඍජු පොම් පෙට්ටියක දාලා තියෙන බද්ධියක් මතක් කරන්න කිව්වා ඊයේ සාකච්ඡා කරපු උදාහරණ එහෙම එකක් ඍජු පොම් පෙට්ටියක දාලා තියෙන බද්ධියක් මතක් කරන්න කිව්වොත් මොනවද මතක් වෙන්නේ බත් වෑංජන ඒ වගේ නේද ඒ කියන්නේ ඍජු පොම් මතක් වෙන්නේ නේද මතක් වෙන්නේ ඇතුලේ තියෙන ඒවා කකුලේ මාපට කිල්ල මතක් කරන්න කිව්වොත් මතක් වෙන්නේ හමයි නියයි විතරයි. ඒ කියන්නේ පිට තියෙන ඒවා. ඉතින් අන්න ඒ දෙක මාරු කරන්න පුළුවන්. ඒක කොහොමද කරන්නේ කියලා අපි සාකච්ඡා කරා අයියේ මොකද වෙන්නේ කියලා. ඒ වගේ අපිට මනුස්ස ශරීරයක් දැක්කහම ඒ තියෙන ලේ, සෙම, සොටු ආදිය මස් දක්වාම මෙහෙම බලනකොට මෙතන ඇටසැකිල්ලක් තියෙනවා කියලා අදුම තරමේ. අපේ අය ඇටසැකිල්ලක් තියෙනවා කියලා දැනගත්තට තමන්ගේ මේ තියෙන ඇටසැකිල්ලක් සහිත මස් සහිත ලේ සහිත ශරීරයක් මේ එහාට මෙහාට දුවනවාය මේවා මේ අත්කපුවේ මේවා කකුල් කටුවේ මේවා ඉල ඇටයේ මේවා අස්වාගේ හැඩේ තමන්ගේ පිටේ තියෙනවා කියලා මතක් වෙන්නේ නැතුව ජීවත් වෙලා මතක් වෙන්නේ නැතුව මැරිලා යන පිරිස ඉන්නවා. ඉතින් අන්න ඒ තත්වයෙන් අත මිදලා අපි මේක සකස් කරගන්න ඕනේ. දැන් එහෙම සකස් කරගන්න ඒවා පිළිබඳව මෙනෙහි කරන්න ඕන විදිහ තමයි මේ කමටහන් තියෙන්නේ කෙස්සොම් නේද සම්මස්නහරට අත මිදවාගේ වර්ණ සතහන් ගන්ධ ආශ්‍රය කරලා තියෙන තැන් සහ තියෙන තැන වශයෙන් මෙනෙහි කරමින් මේකෙන් අපිට අරමුණු වෙනකොට මිනිස්සෙක්ගේ මෙහෙම ශරීරයක් අරමුණු වෙනකොට එහි හැමත යටින් තියෙන අභ්‍යන්තරයේ අරමුණු වෙන විදිහට සහ හැම අරමුණු වුණත් එය සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි නෙවෙයි ඒක පිළිකුල් සහගත දෙයක් කියලා අරමුණු වෙන විදිහට අපි කොයි විදිහටද ඒක බහුලව භාවිතා කරන්නේ කියලා ඊයේ දවසේ ධර්ම දේශනාවේ සාකච්ඡා කරා. අපිට එහෙම අරමුණු වෙන්න හදාගන්න පුළුවන්. හරි. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. එහෙම හදාගත්තොත් පාරේ යන්න ගියම කරදරද? ඒ දැන් බලපුවාම අඩුම ගන්න සතුටක් උපදින්නේ. එහෙම යනකොට පාරේ යනකොට කවුරු හරි කෙනෙක් දැක්කහම නේද කෙනෙක් අහයි මට වමනේ ඇයිනේ? ඇයි? ඔක්කොම නේද කියලා මතක් වෙනවා, සේම මතක් වෙනවා, සෝතු මතක් කරනවා. ඒක මහා කරදරයක්නේ. හිතේ විදිහ හොඳයි නේ කියලා. ඇත්තටම එහෙම ගැටීමක් ඇති වෙයිද? කලින් ඇලීමක් ඇති වුණා. ඇලීම අයින් වෙනවා කියන එක ඇත්ත. අනුන්ගේ ශරීර ගැන තිබුණ ඇලීම අපි ප්‍රබලව මේ කමටහන වර්ධනය කරපුවාම ඇලීම නැති වෙලා යනවා. ඒක පැහැදිලි හොඳටම. නේද? ඇයි හොඳයි කියලා හිතාගෙන හිටියොත් පිරික්සලා බලනකොට නරකයි. දැන් මේ වෙලාව ඉස්සෙල්ලාම කතා කරගන්න තියෙන්නේ ගැටීම අයින් කරගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් ශරීර මෙනෙහි කරන්න කියලා. ඉස්සෙල්ලාම මේ කමඨාණය මෙනෙහි කරේ තමන්ගේ වශයෙන්. මගේ දත්, මගේ කෙස්, මගේ හම, මගේ කටුව වගේ විදිහට මෙනෙහි කරේ. හරි? අන්න එහෙම මෙනෙහි කරපුවාම මෙනෙහි කරලා ඒවා පිළිතුරුට දැනුණාට පස්සේ තමයි අනුන් ගැන මෙනෙහි කරන්න ගත්තේ. දැන් අනුන් ගැන මෙනෙහි කරන්න ගියාම අනුන් ගැන තිබ්බ ඇලීම් ටික අඩු වෙනවා. ඇයිවන්ට ධර්මයේ තියෙන්නේ ආතාපි සම්පජානව සතිමා විනේ ලෝකේ අවිජ්ජා දමනස. ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මේ ඒ කායන් පස්සේ වාසය කරන්න කියලා. දැන් ගැටෙන්නේ නැති එක හොයාගන්නයි ඕන. මේ බලන්න ගැටෙන්නේ නැති විදිහ හැදෙන හැටි. නොගැටෙන හිතක් සකස් වෙන හැටි අපිට තේරුම් ගන්න පුළුවන්. මම යනවා බස් එකේ යන්න. හිතමුකෝ කෙනෙක් බස් එකේ ගමන් කරනවා.
ළඟ ඉන්න කෙනා ගැස් දිලා වමන දානවා. හරි. දැන් දිගටම එයා වමන දානවා. වමන දානකොට මොකද වෙන්නේ? සැරයි නේද? වමනේ සැර ගඳ ඒ වගේ දේවල් තියෙනවා. නේද? දැන් එහෙම දැක්කහම ඒකත් එක්ක අපිට ගැටෙනවා. ඒ කියන්නේ අප්‍රසන්නකමක් ඇති වෙනවා. දිගටම තිබ්බොත් මොකද වෙන්නේ? දිගට මේ අප්‍රසන්නකම එන්න එන්න වැඩි වෙන පැත්තට තිබ්බොත් අර වමනේ වඩා අයින් කරන්නෙත් නැහැ මොකක්වත් නැහැ. එහෙම තිබ්බොත් අපිට මොකද වෙන්නේ? ටිකක් වෙලා ගිහිල්ලා අපිටත් වමන යනවා නේද? අන්න බලන්න මොකද ඒ උනේ? ඉතාම අප්‍රසන්නයි දුගඳයි පිළිකුලයි කියලා යමක් දැකලා ඒ ධාතියම එකක් තමන්ගේම කටින් ඇවිල්ලා නේද? එහෙනම් මේ දැනුම් ඉතාම පිළිකුල් සහගත වමනේ ගොඩක් උතන තියෙනවද නැද්ද? නේද? ඔය ශරීරස්ස තියෙනවද නැද්ද? තියෙනවා. අන්න ඒක මට දැනෙනවා. ප්‍රවේහි සියලු දෙනාට පිළිකුල්, මටත් පිළිකුල්, ක්‍රම පිළිකුල් වගේ අදහස් තමයි තියෙන්නේ. නේද? එතකොට මෙතන තියෙන සෙමසතු කියලා ආදී වගේමයි හැප්පෙති තියෙන්නේ. ඒක සංසන්දනාත්මකව මට තේරෙනවා නම් දෙපැත්තම එකයි කියලා මට හැඟීමක් තියෙනවා නම් එහා පැත්තකත් එක ගැටෙන්නේ හිතේ ගැටීමක් ඇති වෙන්නේ නැහැ. අන්න එහෙමයි අසුභ භාවනාවේදී අර සෙම කෙල සතු ආදී අරමුණු වුණාට අනිත් අයගේ හිතේ ගැටීමක් ඇති වෙන්නේ නැහැ. අරමුණු වෙන එක අරමුණු වීමෙන් වෙන්නේ ඇලිමයි වෙන එක. මේ හැම විනිවිද පොඩ්ඩ කර්මනේ චිලම මොකද අපිට වෙලා තියෙන්නේ මේ හැම විනිවිද යන්න බැරි කම තියෙන පළවෙනිය. හැම සුට්ටක් විනිවිද ධ්‍යාන ඔක්කොම ඉවරයි. ඉතාමත්ම පිළිකුල් බව කෙනෙකුට අරමුණු වෙනවා. එතකොට තමන්ගේ වශයෙන් මෙහෙ කරපු හින්දා ගැටීමයි වෙනවා. අනුන්ගේ වශයෙන් මෙහෙ කරපු හින්දා ඇලිමයි වෙනවා. එතකොට මනුස්ස ශරීරයක් ගැන තියෙන ඇලීම් ගැටීම් දෙක අයින් වෙලා කායානුපස්සන කිය වාසය කරනවා කියලා කියන්නේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒ හැඟීමෙන් කෙනෙක්ගේ ජීවිතය අරගෙන යන එක. හරිද? ඇයි අපි මේක කරන්නේ? මේකෙන් අපරනකොට ඒ ශාරීරික කොටස් තමන්ට අරමුණු වෙනවා දැන් වගේ නේද? එහෙම අරමුණු වෙන ගානට මේක සකස් කරගත්තා. අන්න එහෙම සකස් කරගත්තට පස්සේ කෙනෙකුට අලුතෙන් දෙයක් දැන් අපි මේ ශරීර දැකලා සුවයි සුන්දරයි මధుරයි කියලා අරගෙන නැවත නැවත හැල්ල බලපෙකේ මොකද වෙන්නේ කියලා බලන්න. හරිද? කවුරු හරි කෙනෙක්ින්ද පීඩාවක් වෙනවනම් මේ කාලේ ගැන හිතන්න වර්තමානයේ. දරුවෙක්ින්ද හරි ස්වාමියා භාර්යාවෙන්ද හරි ආදරය කරන කෙනෙක්ින්ද හරි මේ කාලේ පීඩාවක් වෙනවනම්. ආන්නේ පීඩාව ආරම්භ වුණේ දැක්කට පස්සේ ඉස්සෙල්ලාම දැක්ක දවසට ඉස්සෙල්ලා ඒ පීඩා මාත්‍රයක් තිබ්බද? අද කවුරු හරි ඉඳ දුකක් විඳිනවා නම් ඒ තනත්තාවෝ තනත්තිය ජීවිතයේ පළවෙනි වතාවට දැකපු දවසට ඉස්සෙල්ලා පීඩා මාත්‍රයක් තිබ්බද? එහෙනම් මේ පීඩාව හැදියා තින්නේ කවදෙන් පස්සේද? අරමුණු වුණාට පස්සේ. අරමුණු වෙච්ච හැම එකකින්ද පීඩාව ඇතිවෙන්නේ? අරමුණේ සමහර රූප සුරයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා දැනුණාමට දැනගම මම මොකද කරේ? හැරි හැරි දරුවා නේද? හැරි හැරි බලමින් මොකද කරගත්තේ? සතුටු වුණා. ආන් ඒක වහ කෑවා වාගේ. සතුටු වුණා, ඇලුනා, ග්‍රහණය කරගත්තා. සතුටු වුණා, ඇලුනා. එහෙමයි. ඒ විදිහට සමහර රූප අපිට මේ වෙනකොට ග්‍රහණය වෙලා. අන්නේ ග්‍රහණය වෙච්ච රූප නැතුව බැරි වෙලා කියන්නේ හරි අපූර්වට කියනවා. ඒක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ කියලා. නේද? දවසක් දකින්න නැතුව ඉන්න බෑ කියලා. ඉතින් අන්නේ උනාට පස්සේ දකින්න නැතුව ඉන්න බෑ කියන අය කියන්නේ ඇයි? දැක නැත්තම් පිටින් හින්දා. දරුවෙක් කර මුණු දෙක් කරේ. හරිද? ඕන එකක් එහෙම තමයි. මේවත් කියනකොට අපි පිළිගන්න කැමති නැහැ. පිළිගන්නවා? මං කිව්වොත් එහෙම ආයෙ නැහැ. ඒක අයින් කරන්න ලෑස්තිද? තව ටිකක් ඉන්නවා අපි. තව ටිකක් ඉන්නවා. දිගටම තව ටිකක් ඉන්නවා තමයි. අහන්නකෝ දැන් අපි කට්ටිය එකතු කරගෙන 40 අයගෙන් ඕවත් වෙන 45 දේ විතර අයින් කරනවා. 45 දේ ඕවත් එහෙම. ඕවෝ තව ටිකක් ඉඳලා 50 දේ විතර අයින් කරනවා. නේද? 50 හිතන්නේ 60 70 ඔය විදිහට 85 කෙනකින් එහෙමත් මොකද කියන්නේ?
තව ටිකක් දවසක් ඉඳලා නේද ඉතින් මේක නම් මේවා අයින් කරන්න අපේ හිත කැමති නෑ කැමති නැත්නම් ඒ වෙලාවේ තියෙන උපාදානෙ හින්දා දන්නවද මේකට හරිය අපූර්ව කාරණාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හාව අයින් කරන්න ලේසි නැත්තේ තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව හින්දා කියලා තණ්හාව අයින් වෙනවටත් කැමති නෑ තණ්හාව අයින් වෙනවට අපි කැමති නෑ ඒක තණ්හාව උපදින තැන් 10ක් දේශනා කරා දේශනාවේ ප්‍රශ්න සතිපට්ඨාන දේශනාව සතිපට්ඨාන කොට සාකච්ඡා කරනකොට ඒවා සාකච්ඡා කරනවා තණ්හාව උපදින තැන් 10ක් දේශනා කරපු තැන එකක් තමයි තණ්හාව තණ්හාව කෙරෙහි තණ්හාව උපදින බව ඉතින් ඒකින් ද මේ ශරීර ගැන යථාභූත తত্ত্বය දැනට අපිට තියෙන ඒ උපාදානීය රිච්ච විදි ඒ තමයි දැකලා සතුටු වුණා ඇලුනා ග්‍රහණය වුණා දැන් මම අහන්නේ මනුස්ස රූපයක් දැක සතුටු වීම කරේ මමද මගේ වැඩද මගේ වැඩ නම් මම දැනගෙන ගන්න අම්මට උදේ කියලා නෝ නම් මේ මම අද මනුස්ස රූප දැකලා සතුටු වෙනවා වන්න අද මම මේ වැඩේ කරනවා මම දැකේ ඒක කරාද වුණාද නොවැළීම ඇති කරන විදිහට මේ කමඨානේ අපේ හිත සකස් කරනවා ඊළඟට ග්‍රහණය කරගන්නවා සමහර දේවල් අල්ලගෙන මේවා මගේ කියලා ග්‍රහණය කරගන්නවා ආන්ගේ ග්‍රහණය වීම වෙනකොට අතහැරීම සිද්ධ වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේවා අපිට අපේ හිත සකස් කරනවා අපේ හිත වෙනස් කරන වැඩපිළිවෙලක් තමයි සතිපට්ඨාන දේශනාවේ මේ කමඨානවල තියෙන්නේ ඒ කියන්නේ අපිට මේක වෙනස් කරගන්න අවස්ථාවක් තියෙන්නේ මේ වගේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක තමයි නැත්නම් අපි හැමදාම ධන්නේවත් නැහැ මෙහෙම එකක් වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් එතකොට අන්න ඒ සතුටු වීම වෙනුවට කලකිරීම, ඇලීම වෙනුවට නොඇලීම, අල්ලා ගැනීම වෙනුවට අතහැරීමක් කියන විදිහට අපේ හිත සකස් කරගන්න අසුභ කමඨහනේ පුළුවන්කමක් තියෙනවා මනුස්ස ශරීරය ගැන. එතකොට අර උපාදාන වීම වෙනවද? කාරණා දෙකක් අතර සිද්ධ වෙනවා. එකක් තමයි අලුතෙන් කිසිම දෙයක් අලුතෙන් කිසිම ශරීරයක් උපාදාන වෙන්නේ නැහැ. උපාදාන වෙන අලුතෙන් කිසිම ශරීරයක් උපාදාන වෙන්නේ නැහැ. ඒ කමඨහන ඒක හරියට වර්ධනය වෙලා තියෙනවා නම් කියපු ආකාරයට. ඇයි මනුස්ස ශරීරයක් දකිනකොට ඇලීම් ගැටීම් ඇති වෙන්නේ නැති වෙන්න පුරුදු පුහුණු කරලා තියෙනවා නම් අලුතෙන් කිසිම ශරීරයක් ගැන උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට තියෙන වයසට ගිහිලා එක බයෙන් දැනන්නේ මොන පුරේ කිපදුනා කියලා ගිහින් දකිනකොට මස් කුඩියක් මේ කුඩියක් කියලා හොඳට සංඥා වෙනවා. හරිද? එතකොට අසුභ සංඥාව කියන්නේ ඒක අසුභ සංඥාවක් කියන්නේ මේක නේද මේක අල්ලගන්න මේක දැඩිව ග්‍රහණය කරගන්න දෙයක් නෙවෙයි කියලා දැනගන්න හින්දා. ඒත් අලුතෙන් කිසිම දෙයක් උපාදානය වෙන්නේ නැහැ විතරක් නෙවෙයි තියෙන උපාදානත් මොකද වෙන්නේ? සමානුකූලව තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් හංගින්නේ නැති හින්දා. අර විදිහට තියෙනකොට දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නකොට අපි කැමති අය ගැන තණ්හාවෙන්මයි හිතන්නේ නේද මගේම කියන දෘෂ්ටියෙන්මයි හිතන්නේ නේද මටම ලැබਿੱච්ච මගේම කොටසක් කියන මාන්නයෙන්මයි හිතන්නේ ඒ කියන්නේ මිම්මකින්මයි වචන දෙයක් විදිහට මිම්මකින්මයි බලන්නේ අන්න ඒ තණ්හා දෘෂ්ටි මාන්න කියන ඒවා ඇති වෙන්නේ නැහැ ඔය සිහිය තියාගෙන ඉන්නවා නේද මෙන්න මේ පිළිකුල් බව පිළිබඳව අපි සිහිය උපදවා ගන්න ඉස්සෙල්ලාම අපිට මේක දැනගත්තාම උපදින නුවණ දැනගත්තාම අපිට නුවණක් උපදිනවා ඒ ඉදිරිච්ච නුවණ ගැන නැවත නැවත අපි මෙනෙහි කරනකොට අපිට සිහියක් උපදිනවා මෙන්න මේ ශරීරය ගැන අසහියෙන් හිතේ කරාට දැන් අපි අසහියෙන් ඉන්න ශරීරය ගැන මේවා සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා සතුට වෙනවා කියන අසහියෙන් අන්නේ අසහියෙන් ඉන්න කෙනාට සිහියක් උපදිනවා ඒ මෙනෙහි කිරීම හින්දා යම්කිසි සිහියක් උපදිනවා නම් මෙනෙහි කිරීම නැති වුණොත් ඒ සිහිය නැති වෙනවා මේක දැනගන්න යෝගියා මොකද කරන්නේ එක දිගට මෙනෙහි කිරීම පවත් ගන්නවා හරි එක දිගට මෙනෙහි කරනකොට යාගේ වැඩේ මේ උදේ හවස මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට මොකද වෙන්නේ සිහිය එක දිගට පවත් ගන්න පුළුවන් හරි ආන්‍ය සිහිය පවත් ගන්න වාසය කිරීමේ මොකද වෙන්නේ තියෙන උපාදාන ටික අඩු වෙලා නැති වෙනවා. නැති උපාදාන නැති වෙන එක සිද්ධ වෙන්නේ නැහැ. තියෙන උපාදාන නැති වෙනවා කියන එක ගැන අපිට ගැඹුරු හැඟීමක් එන්න ඕනේ. මම කියන්නේ මේ ධර්ම දේශනාවල සාස්ත්‍රීය නෙවෙයි ප්‍රායෝගිකයක් කියලා.
නේද? අපි පොඩ්ඩක් ඔක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉමු. දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා කොඩා බැඳීම් තිබ්බ කෙනෙක් පොඩ්ඩක් මතක් කරන්න. දැන් නැති. දැන් බැඳීමක් නැති කලින් බැඳීමක් තිබ්බ කෙනෙක් ගැන අපි වෙන පොඩ්ඩක් මතක් කර ගන්නවා. එතකොට ඒ කාලෙට හිත අරන් ගිහලා බලන්න හොඳට කල්පනා කරලා. කොච්චර නම් මම බලාපොරොත්තු වෙමින් හිටියද? නේද? දැකීමේ ආසාවෙන් හිටියද? නොදැක්කොත් ඇඬෙන ගානට හිටියද? නේද? එහෙම හිතේ මතකයි නේද? එහෙනම් සමහර කාලවලදී ඉඳලා තවත් සමහර කාලවලදී මොකද වෙන්නේ? ඒ තනත්තාවම හෝ තනත් වෙන දැක්කහම මගහැරලා යන ගානට එනවද නැද්ද? නේද? දැක්කහම මගහැරලා යන ගානට එනවා. කිසිම ගානක් නැහැ. නේද? කොහොමද හිතන්නේ? මේ වගේ අපි මෙහෙමත් කියමුකෝ තේරුම් ගන්න. පාසල් යන කාලේ ළඟින්ම ඉතාලාම ළඟින් බැඳීමකින් හිතේ යාළුවෙක් හිටියා කියලා හිතන්න. දැන් මේ යාළුවට කවුරුහරි බැන්නොත් අපි බයිනවා. නැත්නම් අපිට හරි දුක. ගැහුවොත් ඒත් එහෙමයි. මැරුණොත් සතියක් විතර කණ්ඩක් බැරි වෙනවා. දැන් අවුරුදු 30ක් 40ක් ආශ්‍රය කරන්න නැතුව ඉඳලා. හරි? 30ක් 40ක් ආශ්‍රය කරන්න නැතුව ඉඳලා. දැන් පත්තරයක දකින්න මැරිලා ඉන්නවා කියලා. මැරිලා කියලා. දැන් මොකද වෙන්නේ? කාන්නේත් නෑ, නිින්ද යන්නේත් නෑ, එහෙමද? නෑ, ගානක්වත් නෑ. දැන් කියනවා කාටද? මෙයා ඇතින් මගේ ළඟින්ම හිටියේ කෙනෙක්. නමුත් දැන් මට දුකක් නෑ. නේද? ඒකෙන් මම නිදහස් වෙලාද නැද්ද? කොහොමද නිදහස් වෙන්නේ? කාලයක් ආශ්‍රය නොකිරීම කාලයක් ආශ්‍රය නොකිරීම දැන් ඒක භෞතික වශයෙන් ආශ්‍රය කරන්නේ නැත්තේ ඈත බලත් උනේ හිටි නේද නමුත් භෞතික වශයෙන් ආශ්‍රය කරන්නේ නැතුව ඉන්නකොට මානසික වශයෙන් ආශ්‍රය හිතෙන් ආශ්‍රය කරන්නේ නැති වෙනවා ටික ටික දැන් මේ ධර්මය තුල තියෙන්නේ කොහොමද මානසින් ආශ්‍රය කරන්නේ නැති තත්යකට අසුභ වශයෙන් තමන්ගේ සිහිය පිහිටවා ගත්තාද ඒ පිහිටවා ගන්න ඒ සිහිය මතුවෙන්න මොහොතකට ඉස්සෙල්ලා තණ්හාවෙන් මේ රූපේමයි හොඳ මේකමයි මේ මෙතර රූපයක් කොහෙන්ද මේ කියලා උපාදාන වෙච්ච රූපය ගැන එහෙම හිතෙන්නේ මේ තමයි ලෝකේ තියෙන උපාදානේ හරි පුදුම වැඩි හතරස් ඒවා රවුම් වෙලා පේනවා රවුම් ඒවා හතරස් වෙලා පේනවා එහෙමයි හරි කැත දේවල් ලක්ෂණ වෙලා පේනවා උපාදාන වෙච්චා ගැන පොඩ්ඩක් හිතන්න වැරදි නිවැරදි වෙලා පේනවා මොන වැරද්ද කරත් උපාදාන වෙලා තියෙන වස්තුන් ගැන කියන්නේ මොකක්ද? හරි නෑ මෙහෙමයි. හැම වෙලේම සාධාරණීකරණය කරනවා නේද? බලන්න අම්මලා දරුවෝ ගැන මොකද කියන්නේ? අනිත්‍ය ඒ වැරද්ද කරොත් එහෙම මාරාන්තික වචන කියන අය තමන්ගේ දරුවා ඒ වැරද්ද කරොත් ඕවා ඉතින් පොඩි දේවල් නේ. ඒක තමයි වැඩි. නේද? ඒ මොකද මේ විදිහට උපාදාන වෙලා තියෙන දේවල් පිළිබඳව හුඟක් අය සාධාරණීකරණය කරනවා නෙවෙයි කරන අය තණ්හාව හින්දා. එතකොට එහෙම නැතුව අර විදිහට සිහිය පිහිටවාගෙන වාසය කරනකොට රාගාදී කියලා ස්තරණයක්වත් වෙනත් ආකාරයක ශරීරයක් පිළිබඳ තියෙන ඒ තණ්හාව අයින් වෙන හින්දා අර විදිහට තමන්ට ඒවා පිළිබඳ තියෙන උපාදානය ක්‍රමානුකූලව බැඳීම ක්‍රමානුකූලව අයින් වෙන්න පටන් ගන්නවා. ඒ බැඳීම ක්‍රමානුකූලව අයින් වෙන පණයි කාලයක් එහෙම ඉන්නකොට අන්නර පරණ තිබ්බ ගානට හරි කාට හරි දැන් හිතෙනවා නම් බලන්න ඕනේ කියලා. දකින්න නැතුව ඉන්න බෑ කියලා දැන් අපිට උදේ පාන්දර හිතෙනවා නම් අපි හොඟක් කරලා මොකද කරන්නේ? මේ කිලෝ 80ක් උස්සගෙන අමාරුවෙන් හරි කොරෑ නෑන නේද? කොහොම හරි ගිහින් බලා ගන්න. හරිම ඕනේ අපි. නේද? හරිම මොඩයි මොකද මෙච්චර මොඩ? මතක් වෙන්නේ නැහැ ගිහින් බලලා ආවට පස්සේ ඔබ සංසිඳෙන්නේ නැහැ කියලා. හරි එක සැරයක් දැක්කම හරි ඉතින් ඒ මොඩකම කියන එකේ තියෙන ඉහළම தත්ත්වය අය. ඇයි එක සැරයක් දැක්කහම ඒ වෙලාවට සතුටු වෙනවා සතුටු වෙලා ගෙදර ආවට පස්සේ මොකද? ආයෙ වුණේ. එහෙනම් මේක ස්ථිරව සංසිඳෙන්නේ නැහැ. නේද? බලලා ඉවරක් කරන්න බෑ. මේ බලාගෙන ඉඳලා මෙහෙම පොඩ්ඩක් බලන්න తీවරත් ආයෙ මේකත් බලන්න වෙනවා. නැත්තම් අමාරුයි. එහෙනම් ඒක න බලාගෙන ඉන්න පුළුවන්. ඒත් දැ ටිකක් කරලා යන්න පායන. පුදුම ලනුවක් ගිරලා තියෙනවා. කැමති දෙයක් ළඟටම වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? එපා වෙනවා ටික වෙලාවකට. අයින් වෙනකොටම
ආය ඕන වෙනවා. ආය ළඟටම වෙලා හිටියොත් ආය පාය වෙනවා. අයින් වුණොත් ඕන වෙනවා. පිරිසුදු නැද්ද මං කියන්නේ? නේද? මෙන්න මේ විකාර ගතිත් එක්ක තමයි අපි මේ සංසාරේ යන්නේ. ඒකෝ මේ පිළිකුල් භාවනාව මේ විදිහට අසුභ භාවනාව මේ විදිහට වර්ධනය කරපුවාම මොකද වෙන්නේ? ඔන්න පැහැරුණොත් යම් මොහොතක තාවකාලිකව හරි. ඒක මහා සැපයක්. මහා සුවයක්. ඉතින් බොහෝ දෙනෙකුට ඒකක් විඳ ගන්න හම්බෙන්නේ නැහැ මේ ජීවිතේ. මේ ජීවිතේ එකක් විඳින්න හම්බෙන්නේ නැහැ. ඇයි? මෑරෙන කම්ම එක රූපයක් ගන්න මෙනෙහි කරු මෙනෙහි කරු මෙනෙහි කරු කරු ඉන්න. ඒ මෙනෙහි කරන රූපෙත් වයසට යනවා බලාගෙන ඉඳි. ඉතින් හැම රැලි ගැටෙනවා. ගඳ ගන්නවා ඒත් ඒක වෙන මෙනෙහි කර කර ඉන්න. හෙල්ලෙන්නවත් බෑ එතන. ඊළඟ හැක්කෙනි මරණට පස්සේ අනිත් එක නා ටික දවසකින් නැල. නේද? ඉතින් මේ මේකට නෙවෙයි ජීවත් ජීවිතේ අපිට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ මේකට නෙවෙයි. එහෙනම් ඒව හරියන්නේ නැහැ. ඒව දැන් ධර්මය තුල ඉන්නවා නම් බෞද්ධ නම් මේ ධර්මය හදාරනවා නම් ඒව හරියන්නේ නැහැ කියලා පටන් ගන්න ඕනේ. ඒක කොහෙද? ඒකෙන් ධමල ගහලා දුවන්න කියලා කියන්නේ. නෑ නෑ එහෙම නෙවෙයි. උපාදානයෙන් තොරව තමන්ගේ කටයුතු ඉව කරගෙන යන්න පුළුවන් මානසික ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. ඒක තමයි අපි ලබන්න තියෙන වටිනම අවස්ථාවක් මේ ගැන තමයි මේ කියන්නේ. හිත නිදහස් කරන්න අනිත්‍යයේ ශරීරවලින් නිදහස් කරන වැඩ පිළිවෙල. හරි මොකද්ද මේ වැඩේ කියලා හිතන්න. මොකද්ද මේ වැඩේ? දැන් කොච්චර කල්ද? කවදද ඉවර වෙන්නේ? නෑ ඉවර වෙන්නේ නෑ ඉවර කරන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය විදිහට අපි මෙනෙහි කරමින් මේක දැනගෙන ඔය විදිහට ඒ තියෙන උපාදාන අයින් වෙන විදිහට සිහිය ඇති කරගත්ත සිහිය පිටවා ගන්න ඕනේ. දැන් මොකද්ද? කෙස්ලොමීද සම්මස්නහරයට ඇතමිදුරු ආදී ගැන හොඳට මෙනෙහි කරලා අවශ්‍ය වෙන සිහිය පිටවා ගන්නවා. ඊට පස්සේ ඒ සිහිය පවත් ගන්න ඕනේ. ආන්ගේ පවත් ගන්න එකට කියනවා සති ප්‍රත්‍හාණය කියලා. හරිද? ආන්ගේ සිහිය පවත්වා ගැනීම තමයි ශෝක පරිදේය දුක්ඛ දෝමනස් අයින් කරන නිවන් උපදවා ගන්න හිතට පුළුවන් වෙන වැඩ පිළිවෙල තමයි සිහිය පවත්වා ගැනීම. ඉතින් ඔය ටික දැනගෙන අපි මේ ශරීර ගැන අද තියෙන මේ රිදෙන ගතිය Tamanta දැනනකොට මේ එකක් දකින්න නැතුව මට රිදෙනවා කියලා දැනනකොට ඒ වෙලාවෙම තේරුම් ගන්න ඕන මම මේක රිදෙන්නේ නැති තත්ත්වයටපත් කරන්න ඕනේ. නැතුව ගිහින් බලලා ඉන්න එක නෙවෙයි. ගිහින් බලලා සංසෝගන්න එක නෙවෙයි. රිදෙන්නේ නැති තත්ත්වයටපත් කරන්න ඕනේ. රිදෙන්නේ නැති තත්ත්වයටපත් කරන්න ඕනේ. කොච්චරනම් කැමති දේවල් තිබුණාද අතීතයේ දැන් හුඟක් දේවල් පිළිබඳ කැමැත්ත නැහැ. දැන් පුංචි කාලේ තිබ්බ කැමැත්තවල් නැහැ. තරුණ ඉතා තරුණ කාලේ තිබ්බ කැමැත්තවල් දැන් නැහැ. නේද? එහෙනම් කැමැත්ත අයින් කරන්න ඕන. නමුත් ඒව වෙනුවට වෙන දේවල් වගේ ඇවිල්ලා තියෙන්නේ. කවදා හරි අලුතෙන් එන්න දෙන්නෙත් නැතුව තියෙන ඒවත් අයින් කරගත්තොත් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳෙනවා. එතකොට ලෝකික නැතේ. ඒක තමයි කියන්නේ තියෙන උපාදාන අයින් කරගන්න අලුත් උපාදාන ඇති වෙන්න දෙන්නේ නැතුව සිත රැක ගන්නවා කියන්නේ ඒක. හරිද? එතකොට සිත රැක ගන්නවා කියන්නේ ඒවයි. එහෙමනම් අපි බලන්න ඕනේ මේ කාරණාව දිහා ඉතාම විවෘත බලලා සමම්ම ගැඹුරු ඇඟීමක් ඇති කරගන්න ඕනේ. මේකෙන් මට මගේ මේ විසිරෙන හිත සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊළඟට බලන්න මේ සමාජයේ අපි ප්‍රායෝගිකව හිතලා බලමු. හරියට අසුභ භාවනාවක ලංකාව වැඩිපුරම කරන භාවනාව තමයි නේද? මෛත්‍රී භාවනාව සහ ඉස්සරින්නම් අසුභ භාවනාව නේද? මේකේ ප්‍රතිඵල තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. අසුභ භාවනාව කරන ඇත්තන්ට කුලමල ભેද තියෙන්න පුළුවන්. ભેදයන් තියෙන්න දෙන්නේ ඇයි? කෙස්ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුරු ආදී වශයෙන් මෙනෙහි කරා නම් යමෙක් එහා පැත්ත මෙහා පැත්ත ත්‍යජ්ජත්තං වා බහිද්ධා වා කියලා මෙනෙහි කරනකොට ওই පැත්තයි මේ පැත්තයි සමානයි. ඒ සමාන බව අත්ින් දනන් යමෙක්. එහෙනම් ආවල ආහල් කුලේ මෙයා මෙයා මේ කුලේ මෙයා ආහල් ජාතියේ මෙයා මේ ජාතියේ කියලා වෙන් කරන හැඟීමක් පහත් කරන හැඟීමක් පහත් කොට දකින්න හැඟීමක් තියෙන්න පුළුවන්. බෑ ආන්නම් බලන්න. වැඩියෙන්ම භාවනා කරන අපේ වැඩිහිටි අය තරුණ අයට වැඩිය
මනුස්ස ශරීර බෙදාගෙන කරන්න දඟලනවද නැද්ද? තාමත් පුරමලන්න ගිරන් හදනවද නැද්ද? බලන්නකෝ නැද්ද කියලා බලන්නකෝ විවාහයක් එහෙම යෝජනා කරලා බලන්නකෝ පොඩ්ඩක් ගෙදර කවුද වැඩියෙන්ම ඔය ඇදගන්නේ කියලා නේද? තරුණ අම්මයි තාත්තයි නෙවෙයි නේද? අම්මගේ අම්මයි අම්මගේ තාත්තයි නේද? ඒ પરම්පරාව තමයි ඔය ගැදගන්නේ වැඩියෙන්ම භාවනා කරන කට්ටිය. එහෙනම් මේ භාවනාව කෙරිලා කෙරෙන්නේ ඒ මොකක්වත් ඉතුරු වෙන්නේ දෙයක් නැහැ. ඒකෙන්ද අපි ඉතා ප්‍රායෝගිකව අපිට තියෙන මේ අපහසුකම් අයින් වුණේ නැත්තම් භාවනාව වර්ධනය වෙලා නැති බව තේරෙන්න ඕනේ. ශරීර පිළිබඳ තියෙන ගැටීම් ඇලීම් අයින් වෙලා නැත්තම් වෙල නැති බව තේරෙන්න ඕනේ. ඒක වර්ධනය කරගෙන ඒ වර්ධනය කරගන්නකොට අපිට සිහිය පවත්වාගෙන වාසය කරන්න ඕනේ මූලික වශයෙන් චිත්ත ශුද්ධියක් ඇති කර ගැනීම සඳහා. ඒක අපි හොඳටම මතක තියාගන්න ඕනේ. මොකද අපේ ඉදිරියේ ඇති වෙන නුවණ සඳහා ඉදිරියේ ඇති වෙන සිහිය සඳහා නුවණ සඳහා අපිට මේ දැන් පහළ වෙන සිහිය නුවණ වෙනවා. ඕක ඔය විදිහට වර්ධනය කරගෙන ඉදිරියට ගන්නකොට ක්‍රමානුකූලව තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් තමන්ගේ ශරීරයේ පිළිකුල්ලය අනුන්ගේ ශරීරයේ පිළිකුල්ලය කියලා අපි ඊයේ සාකච්ඡා කරපු විදිහට දෙපැත්තම පිළිකුල්ලය කියලා එක හැංගීමකට ආවට පස්සේ මේ ඔක්කොම මෙනෙහි කිරීමෙන් හින්දා එක එක ඒවා පිළිකුල් වශයෙන් මෙනෙහි කිරීමෙන් අන්තිමට වෙන්නේ මොකද්ද? එක හැංගීමක් උපදිනවා අපිට. මොකද්ද? මගේ මේ ශරීරය සම්පූර්ණ ශරීරයේ පිළිකුල්ලයට හැංගීමක් උපදිනවා. ඒක මම ඊයේත් මතක් කරේ කොයි වගේද? බලුකුණක් දැක්කහම එකපාරට මේ බලුකුණ පිළිකුල් කියලා හිතෙනවා මිසක් හැංගීමක් මිසක් ආපාද. තනින්වත් අපි කියනවාද මේ බලුකුණ පිළිකුල් කියලා? හිතෙන් වචනෙන්වත් කියනවා හිතෙන්. මේක පිළිකුල් මේකේ නහය පිළිකුල් මේකේ කන පිළිකුල් නෑ ඒ මොකක් පිළිකුල් කියන වචනවත් නෑ. හැබැයි හැංගීමක් තියෙනවා. අන්නේ වගේ මේවා දෝෂ සහිතව ඉදිරිච්ච ඒවාය එහා පැත්තේවත් දෝෂ සහිතව ඉදිරිච්ච ඒවාය මේවා පිළිකුල් දේවල් වලින් හැදිච්ච එකම જાති ශරීරය කියලා ඔක්කොම එක සමාන විදිහට තමයි දැනෙන්න පටන් ගන්න එහා පැත්ත මෙහා පැත්ත මේ ඔක්කොම මනුස්ස ශරීර නානා ප්‍රකාරස්ස අසුචිනෝ එක එක අසුචි වලින් හැදිච්ච දේවල් වගේ එහාට මෙහාට දුවනවා කියලා එක හැංගීමකට එන්න බුණා. හරි එක හැංගීමකට එන්න පුළුවන්. ඒක එක හැංගීමක්. ආන්නේ හැංගීම උපදවා ගන්න තමයි ඔය කරන මෙනෙහි කිරීම ඔක්කොම කරන්නේ. ඔන්න ඔය වගේ හැංගීමකට ආපුවාම අපේ හිත විසිරෙන ගතිය වැඩිද අඩුද? හැමතැනම විසිරි තිබ්බ හිත ඒ විසිරෙන එක හොඳටම අඩු වෙලා නැවත නැවත මෙනෙහි කරනකොට දැන් අපි හිතමුකෝ ඔය හැඟීම උපදවා ගන්න අපිට මුලදී සතියක් ගියා සතියකට සැරයක් විතර තමයි ඉදුනේ. හරි කරගෙන යනකොට තව තව හොඳට මේක පුරුදු පුහුණු කරොත් දවසකට සැරයක් උපදින එකක් නැද්ද? තව හොඳට පුරුදු කරොත් පැයකට සැරයක් උපදින එකක් නැද්ද? නේද? පුරුදු කරන්න උපදින්න ගත වෙන කාලය අඩු වෙනවා නේද? අන්තිමට මේක වැඩියෙන් එක දිගට පුරුදු කරොත් එහෙම මොකද වෙන්නේ? එක දිගට ඔය හැංගීම අපේ හිත තුළ නැగిලා එන මට්ටමකට ගන්න පුළුවන්. ආන් එතකොට කියන ඒකත් ඒකටපත් වුණා. ඒකාග්‍රතාවයකටපත් වුණා කියලා. අන්න ඒ ඒකාග්‍ර හිත තමයි අපිට ඒ ඒකාග්‍රතාවේ ඇති වුණාට පස්සේ තමයි අධ්‍යාත්මිකව බාහිරව අජත්ත බහිද්ධාවා කියන එහා පැත්ත මෙහා පැත්ත සමානාත්මතාවයේ හැඟීමකින් ඒකාග්‍රතාවයකට අපේ හිත පත් කරගත්තම අසුභ භාවනාවකින් අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමුදේ ධම්මාන් පස්සීවා වය ධම්මාන් පස්සීවා සමුදේ වය ධම්මාන් පස්සීවා ඇතිවීම නැතිවීම කරේ හිත යොදවන්නේ කියලා. ඇතිවීම නැතිවීම කරේ හිත යොදවන්නේ. ආන් ඊට පස්සේ තමයි අනිත් මේ ඇතිවීම නැතිවීම තේරුම් ගත්තහම තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒක තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්වය මතු කරගන්න. ඒ කියන්නේ මේ බලන්න ඒකාග්‍ර හිතක් ඇති කරගත්තහම තමයි අපිට මේ ශරීරයේ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගන්න පුළුවන් වෙන්නේ. ඇතිවීම නැතිවීම ප්‍රකට කරගත්තහමයි ඒ ඇතිවීම ඇතිවෙච්ච දේ නැති වෙලා නැවත යමක් ඇති වෙනවා නම්
පුළුවන්කම තියෙනවා. ඒක අපි අනාත්ම සංඥාව කතා කරද්දී කරනවා. එතකොට අසුභ භාවනාවකින් ඔය වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මොන වගේද? රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි සම්පූර්ණයෙන් පංච උපාදානස්කන්ධේ පවා අවශ්‍ය නම් කෙරෙකට ඒ හිත භාවිතා කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මෙතනදී කයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න, ඒ කියන්නේ තමන්ගේ හිතට විනිවිද පේන ආකාරයට, විනිවිද දැනෙන ආකාරයට අරමුණු කරලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මේ කාගේ හිතකේ. ඉතින් ඒ එතෙන්ට යන්න තමයි මේ මූලික දේවල් කරන්නේ. මොකද බාහිර හිත විසිරෙන එක අඩු කරන්න. එතනදී අසුභ භාවනාවකින් බාහිර හිත විසිරෙන එක අඩු කරනවා. ඊට කලින් අපි සාකච්ඡා කරා මරණ සතිය. දැන් අපි ඊට පස්සේ සාකච්ඡා කරන්න තියෙනවා බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනා පිළිබඳ. අන්න ඒ හතරම වර්ධනය කරගෙන චිත්ත ඒකාග්‍රතාවයත් ඇති කරගත්තාම ඊට පස්සේ මේ එක භාවනාවකින් හෝ නැත්තම් වෙනත් භාවනාවකින් හෝ තමන්ට අවශ්‍ය කරන ඉලක්කයට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද ධර්මයේ තුල පැහැදිලිවම කළ යුත්ත තියෙනවා. ඒ ගැන හිමීන් ගවේෂණය කරන්න ඕනේ. අපි වෙනත් දේවල් විතරක් කර කර ඉඳලා හරියන්නේ නැහැ. මල් පූජා කිරීම විතරක්, පහන් පූජා කිරීම විතරක් එහෙම නැතුව ඒවා කරන ගමන් අපි බෞද්ධයේ විදිහට අපේ සිත වෙනස් කරන්න පුළුවන් ධර්මතාවය මට ලැබිලා තියෙනවා කියලා අන්න එතෙන්ටයි අපි යන්න ඕනේ. එහෙම නොත් අපිට ස්ථිර කනසීමකට පත් වෙන්න පුළුවන්. එවැනි උතුම් සත්‍යයකට අන් අයට පත් වෙන්න උදව් උපකාර කරපු මේ පිළිස ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කළා. අපි තනියම බණ අහන්නේ නැතුව අපි ඒක පුරාම ලෝකෙතම ලෝකෙවෙන්න බෞද්ධයන්ට බණක් අහන්න පුළුවන් විදිහට අපි කටින් සම්පාදනය කළ දෙමු කියලා ඉතාම සද්භාවයෙන් අන්න අයගේ අපත් සභාව පිළිපන්නේ පිරිසට ඒ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවෙන් තමන්ට උතුම් අවබෝධයක් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා තුම්මත්තා දේවා නාග මහිද්దికා සින්නන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.